ජීවිතය. අපි නැවතත් ආදරණීය ජීවිතයේ සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. පුංචි දරුවෝ ගැන අපි කොච්චර කතා කරත් මදි. ඉතින් ඒ නිසාම අපි අද දවසේදීත් පුංචි දරුවෝ ගැන කතා කරන්න හේතුව විශේෂයෙන්ම පුංචි දරුවෝ ගැන කතා කරද්දී අපිට අමතක වෙනවා වැඩිහිටියන්. විශේෂයෙන්ම දෙමව්පියන්. ඉතින් ඒ නිසා පුංචි දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැඩිහිටියන්ගේ දායකත්වය කොයි වගේද කියන දේ පිළිබඳව කතා කරන්න ඕනි. විශේෂයෙන්ම දෙමව්පියන්ගේ මානසික සුවතාවය දරුවන්ට කොයි විදිහටද බලපාන්නේ කියන කාරණාව ගැන තමයි අපි අද දවසේදී මේ විශේෂාංගය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කළා මැදිරියට පූර්වලමාවිය සංවර්ධන උපදේශිකා ලලනි ජයකොඩි මහත්මියටින් මේ පිළිබඳව කතා බහ කරන්න. අයිබෝන් ඔබතුමියට. අයිබෝන් සාරංගි. අපි දරුවන්ගේ සතුට ගැන හිතනවා දෙමව්පියෝ විදිහට, වැඩිහිටියෝ විදිහට. අපි කැමති පුංචි දරුවෝ හැම වෙලෙම හිනා වෙලා සතුටින් නිරෝගීව ඉන්නවා බලන්න. අපි හිතනවා ඒ වෙනුවෙන් එයාට අවශ්‍ය කරන පෝෂදායී ආහාර වේලක්, සමහර විට එයාට අවශ්‍ය කරන මිල අධික සෙල්ලම් බඩුවක් ලබා දීලා, එහෙම නැත්නම් එයාට සෙල්ලම් කරන්න සුදුසු පරිසරයක් ගොඩනගලා දීලා මේ දේවල් ටික කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට සමහර වෙලාවට වැඩිහිටියන්ගේ පැත්තෙන් තියෙන කාර්යභාරය අමතක වෙනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම දෙමව්පියන් ගත්තාම දෙමව්පියන්ගේ මානසික සුවතාවයත් දරුවන්ට බලපාන්න පුළුවන්ද? අනිවාර්යෙන් සාරංගී. දැන් ඔයා ඔය කියපු සියලුම දේ, සෙල්ලම් බඩු ගෙනත් දීලා ආහාර පාන දීලා, ඒ සියලුම දේ හදන්න ඒක කරන්නත් අම්මලා තාත්තලාගේ මානසික තත්ත්වයේ යහපත් තත්ත්වයක තියෙන්න ඕනේ. හිතන්නකෝ ගොඩාක් තරහ ගිහිනා, ගොඩාක් ප්‍රශ්න මැද ඉන්න කෙනෙකුට මේක කරන්න පුළුවන්ද? ගොඩක් අමාරුයි. ආර්ථික ප්‍රශ්න හැමෝටම තියෙනවා. එතකොට මේ දරුවෙක්ගේ සංවර්ධනයට දෙමව්පියන්ගේ මානසික සුවතාවය ඍජුව බලපාන කාරණයක්. එතකොට ඒකට වග කියන්න ඕන පිරිස් කොට්ටාශ කීපයක් ඉන්නවා. හැබැයි මම අද කතා කරන්නේ ගුරුවරයෙක් විදිහට අපිට කොහොමද පුළුවන් දෙමව්පියන්ගේ මානසික සුවයට අත් උදව්වක් වෙන්න කියන එක. ඊට අමතරව ගෙදර ඉන්න අම්මට ආච්චි සීයා වෙන්න පුළුවන්, නෑදෑහිත් වෙතුන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්. මේ හැමෝගෙම දායකත්වෙත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. හැබැයි අද මම කතා කරන්නේ කොහොමද ගුරුවරු විදිහට අපි කොහොමද දෙමව්පියන්ගේ මානසික සුවය සම්බන්ධ කරගෙන දරුවන්ට සිද්ධ කරන්නේ කියන එක. මේක ගැන කතා කරනකොට සාරංගි, මට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක දැන් ගුරුවරයෙක් කියන කෙනාව දෙමව්පියෝ අතිශය විශ්වාස කරනවානේ. එතකොට يعني මොන මට්ටමක, يعني ඉතා උගත් දෙමව්පියෙක් වුණත් ගුරුවරයා කිව්වහම දෙයක් ඒක තමන්ගේ බුද්ධිමට්ටමින් සමහරලාට විමසන් නැතුව හරි පිළිගන්න තත්ත්වයට ගුරුවරයා විශ්වාස කරන්න පුළුවන්. එතකොට ගුරුවරු විදිහට අපි දැනගන්න ඕනේ අපි දරුවෙක් ගැන දෙමව්පියෙකුට වචනයක් කියනකොට අපි දෙසරයක් නෙමෙයි, අපි සියසරයක් හිතන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපිට එන්නේ, අපිට ලැබෙන්නේ අපිට ඒ දරුවා එක දරුවේ. හැබැයි දෙමව්පියන්ට ඒ මුළු ලෝකෙම, එයාගේ මුළු ජීවිතේම ඒ දරුවා. එතකොට අපි දෙයක් අපි කියන්නේ කමෙන්ට් කරනකොට අපි ගොඩක් හිතන්න ඕනේ. දැන් මට පහුගිය කාලේ අත්විඳින්න වුණ අත්දැකීම් එකක් නෙමෙයි, ඇත්තටම මේක මට අත්දැකීම් 10ක් 15ක් විතර අත්විඳින්න වෙලා තියෙනවා. සමහර වෙලාවට මට එනවා මේක එන්නේ විශේෂයෙන්ම දැන් අපි දන්නවා හැමෝම සමාජයේ තියෙනවා එක එක තත්ත්වවල, ඒ කියන්නේ රෝගී තත්ත්ව වෙන්න පුළුවන්, නැත්නම් මානසික තත්ත්ව වෙන්න පුළුවන්, දරුවන් මූණ පාන තත්ත්ව තියෙනවා. එතකොට මට පහුගිය කාලේ ආවා, මම එක උදාහරණයක් කියන්න. අතිශය ඒක තාත්තා කෙනෙක් මට කෝල් කරලා අහනවා, ටීචර් ඕගොල්ලෝ හයිපර් ඇක්ටිව් බබාලව බාර ගන්නවද? මම මුලින්ම ඇහුවා, මං කිව්වා ඔව්. හැබැයි ඔයා කොහොමද බබා හයිපර් ඇක්ටිව් කියලා වෛද්‍යවරයෙක් නිගමනය කරාද? ඊට පස්සේ නෑ නෑ ටීචර්, මේ මෙයා කලින්ගේ නර්සරි ටීචර් කිව්වා මෙයා හයිපර් ඇක්ටිව්. අපිට තේරෙනවා මෙයා පොඩ්ඩක් හයිපර් තමයි කියලා. මේ මට ඕනේ, මොකද ඒ වෙනකොට ඒ දරුවා, ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි වල ඉස්කෝලේ යන ඉන්න දරුවේ. එතකොට මම කිව්වේ, මම සාමාන්‍යයෙන් කියන දෙයක් මෙහෙමයි, මට ඔයා කියන දේ පිළිගන්නත් බෑ නිගමනයකට, වෛද්‍යවරයෙක් හරහා නිගමනයකට ඇවිල්ලා නැත්තම් මුලින්ම අපි දරුවාව එක්කගෙන එන්න, අපි කතා කරලා අපි බලමු, දරුවාව නිරීක්ෂණය කරලා බලමු එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැත්නම්. එහෙම තිබුණත් සාරංගි, හිතන්නකෝ මේ සියලුම දේවල් බලලා, මේ සියලු දේවල් නිරීක්ෂණය නිගමනයකට ඇවිල්ලත් දරුවා යම්කිසි තත්ත්වයක, රෝගී තත්ත්වයක හරි ඉන්නවනම් ඒත් අපිට බෑ මෙහෙම දෙමව්පියෙකුට කෙලින්ම දෙමව්පියන්ගේ මානසික තත්ත්වය පහ කඩා වැටෙන තැනට කතා කරන්න. මොකද එහෙම වුණොත් අපිට දරුවට කොහොමත් උදව් කරන්න අමාරුයි. ඊට පස්සේ ඇත්තට මේ දරුවාව අරගෙන ආවා. ඇත්තම කියනවා නම් ඒ දරුවට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද ඊට මාස 3-4කට පස්සේ දරුවා ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලකට, ඔව් පිරිමි ළමයි යන පාසලක
ඉන්ටර්විව් එකට ගියා. අද දැන් මේ වෙනකොට ඒ දරුවා යහපත් ආකාරයෙන් කිසිම ප්‍රශ්නයක් නැගන්නවා. හයිප කියලා කියන්නේ අපිට දැන් සමහර ගුරුවරයෙකුට වෙන්න පුළුවන් ඒ දරුවෙක් විනා පැය උපරිම දරුවෙකුට ක්‍රියාකාරකමකට අවධානය යොමු කරන්න පුළුවන් විනාඩි 20ක් වගේ කාලයක්. එතකොට පැය විනාඩි 40ක් පැයක් විතර එක දිගට දරුවෙක් ලියවනකොට ලියන්න නැති වෙන පුළුවන් නැගිටලා යන්න පුළුවන් වෙන දෙයකට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ පොඩි සිද්ධියකින් දරුවෙක්ව හයිප කියලා ලේබල් කරන්න පළවෙනිම දේ ඔබට කිසිම අයිතියක් නැහැ. එතකොට මං හරි කලින් වැඩසටහනක කිව්වා වෙන රටක වුණා නම් නීතිමය පියවර ගන්න පුළුවන්. හැබැයි මෙහෙ හිතන්නකෝ ඒ තාත්තා පිළිගෙන තිබුණා. ඉතින් අර ගුරුවරයාට තියෙන ගෞරවය මත පිළි අරගෙන තිබුණා මගේ දරුවා හයිප කියලා. සහ ඒකෙන් දැන් දෙමව්පියනුත් මානසික වැටීමකට ලක් වෙන්න පුළුවන්. මොකද හැම තැනදෙම දරුවා ගැන ඒගොල්ලෝ බලන්නේ අර වැරදි ඇහෙන්. ඔව් ඒක වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ දරුවා සමහරලාවට ඒ දරුවා අම්මා ළඟට එනකොට ඒ දරුවා අර අපි කියන්නේ කන්ෆියුස්. එයා කරන්න ඕනේ මොකද්ද නැත්නම් මොකද මොකද හැම තිස්සෙම යාව සීමා කරලා. දැන් හදිසි ඒ දරුවා වැඩක් කර කර ඉන්න ගමන් වතුර ටිකක් බොන්න නැකිටත් එයා දෙසරයක් හිතෙනවා. එතෙ මේ හයිප නිසා මේ ළමයා මෙයා ඉන්න ඕනේ එක තැනක ඉඳගෙන කියන එක ඒ දෙමව්පියන්ගේ ඔළුවට ගිහින්දම සහ දෙමව්පියෝ හරි මානසික වැටිලා තිබුණා මෙයාව කොහෙන් හරි බාර ගනීද කියන தත්ත්වය. يعني මෙයාට මේ වගේ தත්ත්වයක් තියෙනවා නම් මෙයාව බාර ගනීද? මෙයාට පාසල තියෙයිද? මේ ළමයාගේ අනාගතේම මෙතනින් ඉවරයි කියන தත්ත්වයට ඇවිල්ලා තිබුණා. ඔය එක සිද්ධිය. සහ අපි අතින් වෙන දරුණුම දේ තමයි සමහර තවම ලොකුවටම බලපාන සිද්ධියක් සාරාංගී අපි දන්නවා දැන් මුහුණු පොත තියෙනවානේ ඒකේ එක එක ගෲප්ස් අපි කියන්නේ සමූහයන් තියෙනවා ඒවා ඉතා වටින දේවල් අදහස් හොමාරු කරගන්න ඉගෙනුම් එකක ඉගෙනුම් ක්‍රම ඉගෙන ගන්න හරිම වටින දෙයක් හැබැයි මම දැකලා තියෙනවා මට හම්බ වෙලා තියෙනවා සමහර දෙමව්පියෝ ඉන්නවනේ දැන් ඔය හුවමාරු වෙනවනේ දැන් අපි දන්න බහුලව දකින්න තත්ත්වය තමයි ඔටිසම් කියන තත්ත්වය. ඒක රෝගයක් නෙමෙයි මම මුලින්ම කියන්නේ ඒක තත්ත්වයක්. ඒක මානසික තත්ත්වයක් සහ ඒකෙන් දරුවන්ව සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන් තත්ත්ව තියෙනවා. ඒක අනිත් එක ස්ටේජස් වලට තියෙන. ඒක ගැන අපි වෙනම කතා සහ වෛද්‍යවරුත් සමග කතා කළ යුතු දෙයක්. මම මේ ගැන කතා කරන්නේ මම විශේෂ අධ්‍යාපන සඳහා සුදුසුකම් ලත් ගුරුවරියක් නිසා. එතකොට දැන් මම දැකලා තිනවා අම්මා කෙනෙක් දැම්මොත් එහෙම මගේ බබා මේ එකම සෙල්ලම් බඩුවක් එක තමයි සෙල්ලම් කරන්නේ. එයා සමහරවිට උඩ බලාගෙනත් ඉන්නවා ෆෑන් එක දිහා බලන් ඉන්නවා කියලා දාපු ගමන්ම යටින් නැටෙන කමෙන්ට්ස් ටික බැලුවහම ඔයාගේ බබා ඔටිස්ටික් වෙන්න පුළුවන් අම්මෝ හරි පරිස්සම් වෙන්න බබා කියන්නේ සමහර දරුවෝ ඉන්නවා අවුරුදු දෙක පහිනකනොත් පොඩ්ඩක් කතා කරන කඩු වෙනවා ඒ මොකද දරුවා ඉන්න වටවිටාවත් එක්ක එයාට වචන අහෙනවා අඩුයි ඒ නිසා ඒ හේතුව මත කතා කරනවා අඩුයි දැන් අර විදිහට වැටුනහම ඔයා දරුවා ඔටිස්ටික් තත්ත්වයකට පසු වෙන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් තිබුණා මගේ අල්ලපු ගෙදර එක්කෙනාටත් එයා ඊට පස්සේ මෙහෙම වුණා ඒක බලපු ගමන්ම අම්මා තාත්තා නිගමනය කරනවා මගේ දරුවා ඔටිසම් තමයි ඔටිස්ටික් දරුවේ කියන එක. එතකොට අර දරුවාට අම්මා තාත්තාට දෙන්න පුළුවන් සපෝට් එක දෙන්නේ නැහැ. ඇයි අම්මලා අර රාමුවට වැටෙනවනේ. ඊට පස්සේ අම්මලා අම්මලාගේ මුළු ලෝකෙම කඩා වැටෙනවා පළවෙනිම දේ. එකම දේ දැන් මේ කිසිම දැනුවත් වීමක් නැතුව හිතන්නේ මේ ඔටිසම් කියන තත්ත්වය disable කියන தත්ත්වය අපි කියන්නේ ඒ தත්ත්ව දෙකක්. ඒ කියන්නේ හිතන්නේ මේක කවදාවත් ගොඩ දාන්න බෑ. දැන් මගේ දරුවගේ ජීවිතේම ඉවරයි. එහෙම කියලා. එතකොට අපි මං කියන්නේ ගුරුවරු, සමාජයේ ඉන්න අනිත් අය, ගෙදර ඉන්න අම්මලා ඔබේ දරුවා ගැන දන්නේ ඔබනේ. මේ එක සිද්ධියකින් අපට ඔබේ දරුවාව නිගමනය කරන්න බෑ. සහ මේ වගේ අති භයානක දෙයක්. ඒක ඇත්තටම හරිම මේ භයානක දෙයක්. ඊට පස්සේ වෙන්නේ දරුවා ඔටිසම් කියන තැන ඉඳන් මේ දරුවට ට්‍රීට් කරන්න ගන්නවා. ඒ කියන්නේ සලකන්න ගන්නවා. මෙයාට මේක බෑ. මෙයාට දැන් ඒ කියන්නේ දරුවා හිතනකො දරුවාගේ ආසම දේ ෆයර් ට්‍රක් එකක් කියලා. ඒ දරුවා ඒකත් එක්ක තමයි සෙල්ලම් කරන් ටික කාලයක්. නෑ නෑ දැන් මේක අයින් කරලා දාන්න ඕනේ. මේක හින්දා තමයි ප්‍රශ්නේ කියලා ඒක අයින් කරනවා. ඊට පස්සේ දරුවා යන තැන ඊට පස්සේ අම්මලාට වෙන දෙයක් අම්මලා බය වෙනවා දරුවාව එළියට ගෙනියන්නේ. අම්මගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මගේ දරුවා විශේෂිත දරුවෙක් කියලා අම්මා බය වෙනවා තැනකට ගෙනියන්න. එතකොට වෙන්නේ දරුවාට සමාජයේ ආශ්‍රය නැති වෙනවා. ඔව්. ඊට පස්සේ දැන් අර වගේම අම්මා තාත්තා ගිහින් නර්සරි එකට දාන උනා ගිහින් ටීචර්ට කියනවා. දැන් මේ කිසිම සාධකයක් නැතුව කවුරු හරි දෙයක් කියපු දෙයකින්
එතකොට ගිහින් කියනවා මගේ බබාට ඔටිස්ටික් තත්ත්වයක්ද කොහෙද තියෙන්නේ කියපු ගාම ටීචර් මනින්න පටන් ගන්නවා. එතනින් තමයි ටීචර් පටන් ගන්නෙ. කිසිම විදිහකින් ආයේ දෙවනි වරටත් නිරීක්ෂණයක් කරලා මේ දරුවට එහෙම තත්ත්වයක් තියෙනවද කියලා බලන්නේ නැහැ. එතනින්නම් පටන් ගන්නවා ටීචර් මේ ඔටිස්ටික් දරුවේ මෙයාට මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. එතකොට ඒක ලොකු හානිකර තත්ත්වයක් සාරංගි දරුවෙක්ගේ මං කියන්නේ මුළු අනාගතයක් නෙමේ සහ අම්මා තාත්තගේ මුළු ලෝකෙම මේ කඩන්න. ඒ නිසා ඔබට කිසි අපි අපි තියෙන වෛද්‍ය සහතික වුණා ඔය දෙසරි තුන්සරි අපි රිපීට් කරන්න කියනවා. සමහර වෙලාවට ඉන්න කන්ඩිෂන් එක ඒ වෙලාවේ තියෙන මානසික තත්ත්වය. එතකොට ඒ වෙලාවේ ආයින වටපිටාවත් එක තමයි දරුවගේ හැසිරීම එයා සිද්ධ කරන්නේ. අපි මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන් සමහර වෙලාවට අපි දරන කාරණාවක් තමයි අපේ දෙමෝපියන්ගේ හැසිරීම පවා තමන්ගේ දරුවන්ගේ කරුණු කාරණාවලදී වෙනස් වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මේ සියල්ල ගැන කතා බහ කරද්දී සමහර වෙලාවට දෙමෝපියෝ තීරණය කරනවා තමන්ගේ දරුවාට යම් කිසි මේ වගේ විශේෂ අවශ්‍යතාවයක් කියලා වැටහුණ ගමන්ම දෙමෝපිය තීරණය කරනවා මෙතනින් එහාට තමන්ගේ දරුවාට උගන්වන කටයුතු වලදී පවා අධ්‍යාපන කටයුතු වලදී පවා බලපෑමක් කරන්න හොඳ නැහැ. මේ ඉගෙන ගන්නව නම් ඉගෙන ගත්ත දෙන්. එහෙම නැත්නම් මෙයා කැමති දෙයක් කරගෙන ගිය දෙන් කියලා දරුවගේ අනාගතය සමහර වෙලාවට දෙමෝපිය තීරණය කරනවා. එහෙම තීරණය කළ සමහර අවස්ථාවන් වලදී අනේ අර දරුවාගේ අධ්‍යාපනයේට තියෙන අවස්ථාව ඒ අවකාශය පවා අහිමි කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පිළිබඳවත් අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අපේ දෙමව්පිය හිතනවා දරුවා මේ ඒ ළමා කාලය තුළදී කරන්න ඕනි යම් යම් ක්‍රියාකාරකම් නොකර ඉන්නකොටත් ලලනි මහත්මිය එතකොටත් අපේ දෙමව්පිය තියෙනකොට මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට තවදුරටත් මේ දේවල් ගැන පුරුදු කළ තේරුමක් නැහැ. සමහර දෛනික ක්‍රියාකාරකම් දරුවාටම ඉගෙනගෙන මේ දේවල් කරන්න අවස්ථාව දෙන්නෙත් නැතුව අපි දැකලා තියෙනවා. වැඩිහිටියෝ දෙමව්පියෝ මේ දේවල් දරුවා වෙනුවෙන් කරනවා. දරුවට ඇඳුම් අන්දන එක දෙමව්පියෝ තමයි කරන්නේ. ඉතින් අනේ අර ළමයා ලොකු වෙනකම්ම ළමයාට තනියම ඇඳුමක් ඇඳගන්න බෑ. ළමයාට තනියම කෑම ටික කන්න බෑ. මොකද අම්මලා හිතනවා මෙයාට බෑ. මම තමයි මේක කරන්න ඕනේ. සමහර වෙලාවට පාසල් යන අවධිය වෙනකන්ම දරුවාගේ මේ ක්‍රියාකාරකම් දෙමව්පියෝ කරන්නේ. ඉතින් එතනින් එහාට ඒ දරුවට අනාගතයක් අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සියලු කාරණා පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒ ගැන ඔබට තමයි වැඩිපුරම පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිවාර්යෙන් සාරංගි. දැන් මෙතනදී වෙලා තියෙන්නේ දෙමව්පිය ගුරුවරු සමාජයක් විදිහට මේ පූර්ව ළමා අවධියේදී සිද්ධ වෙන්න ඕනේ මොකද්ද කියන එක හරියට තේරුම් අරගෙන නැහැ. මේකෙදි සිද්ධ වෙන්න ඕනේක පොඩ්ඩක් පස්සට ගිහිල්ලා සිද්ධ වෙන්න ඕනේ ඒ පස්සේ සිද්ධ වෙන්න ඕන එකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අකුරු ලියවනවා කියන එක එකක් වෙනම කතා කරමු. ඇත්තටම මේ పూర్ව ළමාවදීදී වැදගත්ම ඔයා කතා කරනකොට අර තනියෙන් දේවල් කරගන්න කියන කතාව එනකොට අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන එකක් තමයි ටොයිලට් ට්‍රේනින්ග් කියන්නේ පොටි ට්‍රේනින්ග් කියලා අපි කියනවා. ඒ කියන්නේ මිනිස්සෙගේ මූලික අවශ්‍යතාවයක් වැසිකිලි කැසිකිලි භාවිතය. ඒකට පුංචි දරුවේ මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු දෙක සාමාන්‍ය අපි කියන අවුරුදු දෙක දෙකහ මාර වෙනකොට අපිට මේක පටන් ගන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා ඊට කලින් පටන් ගන්න දරුවෝත් ඉන්නවා. එතකොට මේක ඇත්තටම ට්‍රේනින් එකක් නෙමෙයි. මේක සපෝර්ටිව් සිස්ටම් එකක්. මේකට අපි දරුවට උදව් කරන්න ඕනේ. මේක අඳුරගෙන මේකට අපි එයාව පහසු තත්ත්වයක තියන්න ඕනේ. මේක සිද්ධ කරන්න. එතකොට මේක ගුරුවරයා සහ දෙමව්පියෝ දෙගොල්ලම අර හෑන්ඩ් ටු හෑන්ඩ් වර්ක් එකක් කියන්නේ අපි මෙහෙම කරන්න ඕනේ. දැන් සමහර තැන් එනවා දරුවෝ දැන් වැඩි බහුතර දරුවෝ ඩේකියාවල ඉන්නවනේ. එහෙම ඉන්න දරුවා අනිවාර්යයෙන්ම මේකට ඩේකියා එක සම්බන්ධ විය යුතුමයි. සහ දෙමව්පියෝ ඉන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක සමහරට දෙමව්පියන්ට ඕක ගෙදර ඇවිල්ලා හවස 6 ඉඳන් රෑ 10 විතර වෙනකන් නේද දරුවත් එක්ක ඒ වගේ කාලෙකුත් නැහැ. ඉවෙන වෙලාවත් වෙන ඒකනේ. එතකොට දවල් වරුවනේ ඕක වැඩිපුරම ඇති වෙන්නේ. එතකොට අපි අවුරුදු දෙක දෙකහමාර දරුවෙකුට අපි ගුරුවරු විදිහට අපිට පුළුවන් මේක නර්සරි එකෙන් පටන්ගෙන මේක දෙමව්පියත් එක්ක කතා කරන්න. මොකද මේක සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ අපි මුලින්ම කරන්න ඕනේ දරුවෙකුට වැසිකිලි බාත්รูම් එක කියන්නේ බාත්รูම් එකේ තියෙන දේවල් අඳුන්වලා දෙනවා. උපකරණ අඳුන්වලා දෙන්න ඕනේ. ඊට පස්සේ ගෑනු ළමෙක් නම් අම්මා සහ පිරිමි ළමෙක් නම් තාත්තා බාත්รูම් යන වෙලාවට අපි ගිහින් කියනවා මේක කියලා දෙන්න කොහොමද? අපි මේක කියලා දෙන්න ඕනේ සාරාංගී අපි කලිසම අපේ ඇඳුම ගලවන තැනින්නම් කොහොමද මෙහෙම ඇඟිලි දෙක දාලා ඒක පාත් කරන්නේ කොහොම? එතන ඉඳන් මෙයාට අඳුන්වලා දෙන්න ඕනේ. ඊට පස්සේ වෙන දේ තමයි නැත්තම් වෙන්නේ මොකද්ද?
දරුවා කිසි දෙයක් දන්නේ නැහෙනි. දැන් අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට දරුවේ මේක ඉගෙනගෙන තියෙන්න ඕනේ. අකුරු ටික නම් අපිට ලඟ වෙලා හරි කියලා දෙන්න පුළුවන්. හැබැයි මේ අවශ්‍යතාවය සමහර දරුවෝ මට හම්බෙලා තියෙනවා සාරංගි. ඒ කියන්නේ දරුවෝ සමහර දරුවෝ ඉන්නවනේ අපි කියමු පැම්පස් නොදා ඉන්න දරුවෝ. සමහරවිට පෙර පාසකල ගියාම නොදැනුවත්වම මේ පුක්කරට කක්කලා එක වෙනවා. එහෙම වුණහම සමහර තැන්වලදී එක්කෝ ටීචර් තරවටු කරලා එක්කෝ දරුවව අම්මා එනත්කන් එහෙමම තියලා තිබුණ අවස්ථාවලින් පස්සේ දරුවා ඒ දේ කරන එක නවත්තනවා. දරුවට ඒ අවශ්‍යතාවය ආව ගාම යාට බයක් වෙනවා. මේ ඊළඟට එන ඇක්ෂන් එක යා දන්නවනේ, රියක්ෂන් එක. මම මේක කරොත් මට දැන් මෙහෙමම ඉන්න වෙනවා, එක්කෝ මට බැනුම් අහන්න වෙනවා, ගුටි කන්න වෙනවා. ඇත්තටම මෙහෙම සිද්ධි වෙලා තියෙනවා. දරුවා කරන්නේ අර අවශ්‍යතාවය නවත්ත ගන්නවා. ඊට පස්සේ වෙන්නේ අනිත් ලොකුම දේ, දරුවෙක්ට එහෙම මලපහ වුණාම හරි කක්ක ගියාම හරි ගුරුවරයා අම්මා එනකන් තියන් ඉන්නවා නම් මේක ක්ලීන් කරන්න නැතුව කොච්චර විස බීජ ප්‍රමාණයක් එකද මේ දරුවා ඉන්නේ. ඒ නිසා මම මේ ගුරුවරුන්ට කියන්නේ පෙර පාසල් ගුරු වෘත්තිය කියන එකේ ඉස පාර්ට් ඔෆ් ද ජොබ්, මේක වෘත්තියේ කොටසක්. කක්ක හොදන්න පුළුවන් වෙන එක, පැම්පස් මාරු කරන්න පුළුවන් වෙන එක, වමනේ සුද්ධ කරන්න, එතකොට දරුවෙක සෝදන්න, කෙල සෝම් සේම් සොටු, ඒ ඔක්කොම දරා ගන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ වෘත්තිය ගැළපෙන්නේ සාරංගේ. ඉතින් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ, සාමාන්‍යයෙන් අපි කරන්න කියන්නේ ගෙදරදීත් අපි කියනවා, හරි අපි අම්මත් එක්ක කතා කරනවා, හරි අපි එකතු වෙලා මේක පටන් ගමු, දරුවගේ වයස හරි පැම්පස් එක ගලවන්න, එක්ස්ට්‍රා එකක් එවන්න, හදිසියක් වුණා මොන හරි රෝගී තත්ත්වයක් නම් අපිට එතකොට ඒක පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් අපි කියන්නේ හැම විනාඩි 20න් 20ටම දරුවට අවශ්‍ය වුණා හෝ නැතා බාත්රූම් එකට එක්කන් ගිහිල්ලා දරුවට ඒක කියන්න, පුතා කර පී කරන්න ඕන නම් පූප් කරන්න ඕන නම් දැන් කරන්න. එහෙම නැත්තම් ආයෙ එක්ක ඉන්නේ විනාඩි 20න් 20ට යන්න ඕනේ. ඒ වගේම පැම්පස් දාන පොඩි දරුවෙක් නම් විනාඩි 20න් 20ටවත් පැම්පස් එක චෙක් කරන්න ඕනේ සාරංගේ. මොකද මේ දරුවෝ මේගොල්ලන්ට කියන්න තේරෙන්නේ නැතිනේ. එතකොට සමහර දරුවෝ ඉඳලා තේනවා දවසම එක පැම්පස් එක පිටේ. අනිත් එක තමයි විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ සනීප ආරක්ෂාව ගැන. පහුගිය කාලේ අධික රස්නයක් තිබුණනේ සාරංගේ. එතකොට පුංචි දරුවෝ මම දැක්කත් ගොඩක් දරුවන්ට අපි කියන්නේ ප්‍රික්ලි හීට්ස්, දාඩි බිබිලි කියන තත්ත්වය ඇති වුණා. එතකොට අපි ගුරුවරු විදිහට නම්ය ශීලී වෙන්න ඕනේ සහ අපි වෙනස් වෙන්න ඕනේ. සමහර යුනිෆෝම් තියෙනවා ඒ දවස්වලට ඇඳන් ඉන්න බෑ සාරංගේ. අපි වෙනස් වෙමු, දරුවට පහසු ඇඳුමක් ඇඳගෙන පෙර පාසල් එන්න දෙන්න ඒ දවස්වලට. ඒ ඇවිල්ලත් සමහර දරුවෝ ඉන්න සාරංගේ දාඩිය දාන ප්‍රමාණය හරි වැඩි. පුළුවන් නම් අම්මගෙන් අවසර අරගෙන දවසට එක සැරයක් කියලා දරුවව සෝදන්න, ඒ පහසුව ඇති කරන්න. නැත්තම් ළමයි යනවා හෙම්බත් වෙලා, ළමයා නර්සරින් එළියට එනකොට ඒ ළමයා නිදිමතයි මහන්සි, වැඩක් කරගන්න බෑ. ඊට පස්සේ ටීචර් බයිනා මේ ළමයා කිසි වැඩක් කරේ නෑද, කිසි දෙයක් කරගන්න බෑ කියලා. එහෙම වෙන්න එපා. මොකද දරුවෙක් සනීප ආරක්ෂාව කියන එක අතිශය වැදගත්නේ. ඒ වගේ දවසකට අපි වෙනස් වෙමු. අපි ඇක්ටිවිටි එක පස්සට දාලා හරි දරුවන්ට සුවපහසුව ලබා දෙමු. එක සැරයක් හොදන්න, වැඩිපුර ඇඳුමක් එවන්න කියන්න, පහසු ඇඳුමක් ඇඳගෙන ඉන්න දෙන්න. ඒ වගේම ටොයිලට් ට්‍රේනින් එකේදී එයාට උදව් කරන්න, සපෝට් කරන්න. බැරි වෙලා යයි, එහෙම දන්නෙම නැතුව යයි. හැබැයි ඊළඟ සැරේ කියන්න පුතේ මතක් කරලා ටීචර්ට කියන්න, අපි බාත්රූම් එකට එක්කන් යන්න. ඒ කොන්ෆිඩන්ස් එක ආවහම නෑ මට මේක සිද්ධ වුණත් මගේ ටීචර් මට උදව් කරනවා, මට ගෙදරදී අම්මා මට උදව් කරනවා කියලා ළමයා ඕක නවත්තන්නේ නෑ. නැත්තම් සමහර දරුවෝ ඕක නවත්තන් ඉඳලා එයා කවදාවත් කොමඩ් එකේ ඉඳගන්නත් බය වෙනවා. අනිතක මේ නිවැරදි ආකාරයට වැසකිලි නොයාම පසුකාලීනව දරුවාගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන දෙයක්. අනිවාර්යෙන් ඒක මානසික ප්‍රශ්නයක් එනවා සාරංගේ. හිතන්නකෝ දරුවෙක් දැන් මෙහෙම වැසිකිලි යන්න ඕනේ, හැබැයි යාට තේරෙන්නේ නැහැ, යා ගන්නත් බෑ, තද කරන් ඉන්නවා. ඒ දරුවා මානසික කොච්චර පීඩනයකද ඉන්නේ කියලා එතනින් එහාට කිසිම දෙයක් යාට කරගන්න බෑ. ඒක මහා ලොකු භීතිකාව. මට එහෙම දරුවෝ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒක ගියාට පස්සේ සමහර දරුවෝ මට හම්බෙලා තියෙනවා, ඒ කියන්නේ යාගේ පළවෙනි අත්දැකීමත් එක්ක වෙහුලන්න පටන් ගන්නවා, ගිහින් හැංගෙනවා, අල්ලගෙන ඉඳගෙන ඉන්නවා, නැගිටින්නේ. ඇයි නැගටිව් නැත්තේ බලනකොට තමයි දන්නේ මෙහෙම එයාට මල පහ හරි මෙහෙම කක්කා ගෙයින් කියලා. ඇයි මොකද එයාගේ සමහරක් දෙමාපියොත් එක්ක කතා කරාම පළවෙනි අත්දැකීම හරිම අසුන්දරයි. ඒ නිසා මේ වගේ දේවල් ගුරුවරු විදිහට අතිශය ලෙස මේව සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ දරුවට අකුරු ගන්නන්න පුළුවන්. හැබැයි මේ වගේ දෙයකින් දරුවගේ සෞඛ්‍ය තත්ත්වය සනීප ආරක්ෂාව නිසා පැම්පස් මාරු කරන්න නැතුව තිබිලා දරුවව කක්ක දැම්මහම අම්මා එනකන් තිබිලා ඒ දරුවට රෑෂ් එකක් આવොත් විස බීජ ගිහින්
රෝගී තත්ත්වයකට පත් වුණොත් එතකොට වග කියන්න ඕනේ. අපි මේ දරුවන්ට වග කියන්න ඕනේ. සාරංගි, අපි ගාවට එන දරුවන්ට උදේ ඉඳන් අපි ගාවෙන් යනකොට පුංචි හීරීමක් වුණත් අපි වග කියන්න ඕනේ. අපිට බෑ, ළමයි ඔහොම තමයි සෙල්ලම් කරනකොට වැටෙනවා, එහෙම කියන්න බෑ. වැටෙනවා. හැබැයි ගුරුවරයා දැනගෙන ඉන්න ඕනේ දරුවට මොකද වුනේ කියන එක දෙමව්පියන්ට කියන්න. අනිත් එක තමයි වැදගත්ම දේ, දරුවට යම් කිසි දෙයක් සිද්ධ වුණොත් නර්සරි එකේදී ඔළුව වැදේ වැටේ, අනිවාර්යෙන්ම දෙමව්පියන්ව දැනුවත් කරන්න. ඔබගේ ආරක්ෂාවට, ඔබගේ පහසුව තකා නෑ ඕක කියන්න ඕනේ නෑ කියලා මග අරින්න එපා. මොකද ඒක පස්සේ ආයි ඒ දරුවට වෙන තත්ත්වයකින් එළියට එන්න පුළුවන් රෝගී තත්ත්වයකින්. ඒ නිසා වැරදීම් වෙන්න පුළුවන්. අපි දන්නම් පුංචි දරුව ගොඩාක් එක වැඩ කරනකොට මේ බලලා මෙහෙ වෙනකොට වැටෙන්න පුළුවන්. හැබැයි කියන්න මෙහෙම දෙයක් වුණා, මෙහෙම දෙයක් සිද්ධ වුණා, අම්මා ඊළඟට පොඩ්ඩක් එයා දිහා බලාගෙන ඉන්න. සමහර අපි කියනවා නොළු වැදුනාම නවන්න එපා. එතකොට අම්මා ඒ කරාර යුතු දේ කරයි. හැබැයි දෙමව්පියෝ දන්නේ නැත්තම්, දෙමව්පියෝ දන්නේ නැහැ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. ඒ නිසා ඊට පස්සේ ගෙදර ගිහින් වැරදි ආකාරයක දෙයක් සිද්ධ වුණොත් දරුවට ඉතා ලොකු අතිවිශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ වගකීම ඉෂ්ට කරමු. අපි වග කියන්න ඕනේ මේ හැම දරුවටම. පළවෙනිම දේ, ගුරුවරු විදිහටවත් වෙන සමාජ අනෙක් කෙනෙක් විදිහටවත් කිසිම විදිහකට දරුවෙක්ව ලේබල් කරන්න එපා. ඔබට කිසිම අයිතියක් නැහැ ඒ සිද්ධ කරන්න. දෙමව්පියෝ විදිහට ඔබ දැනගන්න ඔබ කොතනින්ද ඔබේ දරුවාට අවශ්‍යම උපදෙස් ලබා ගන්න. ඔබට තේරෙනවා නම් ඔබේ දරුවාගේ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා, ඔබ ඒ සම්බන්ධව විශේෂ කෙනෙකුට, ඒ සම්බන්ධව දැනුම තියෙන කෙනෙක්ගෙන් මේ සම්බන්ධව අදහස් ගන්න, මේ සම්බන්ධව උපදෙස් ගන්න කියන එහා ගෙදර ඇන්ටි කියන එකයි, මෙයා සමහරවිට තමන්ගේම එක්කෝ අම්මා තාත්තා කියන එකයි, ඒ කාලේ කරපු දේවල් මේ කාලේ දේවල් එක සංසන්දනය කරන් ටිකක් අමාරුයි සමහර තැන්වලදී. අර ඔයා කිව්වා වගේ සාරාගේ සමහර දරුවෝ ඉන්නවා චිත්‍රාන්දින කැමති නැහැ. ඒක යාගේ පර්සනැලිටි එක වෙන දරුවොත් ඉන්නවා. මොකද සමහර දරුවන්ට පාට කරන එක හරි බෝරින්. ඒක යාගේ ලෙඩක් නෙමෙයි. ඒක අපි දියුණු කරන්න ඕනේ පොඩ පොඩ යව අඳුරගෙන පොඩ පොඩ. ක්‍රමශීලී විදිහ. අන්න හරි. එතකොට ඒක යාගේ ලෙඩක් නෙමෙයි. මෙයා චිත්‍ර දින්නේ නැහැ. දැන් මෙයාට මොකක් හරි ලෙඩක් තියෙනවා. නෑ. සමහර දරුවන්ගේ පර්සනැලිටි එක යාගේ. දැන් සමහරලාට මට මම නටන්න කැමති නැත්තම්. ඒක මගේ ඇතුලින් එන දෙයක්. සමහරලාට මගේ ජානවලින් එන දෙයක්. එතකොට අපි ඒක අඳුර ගන්න ඕනේ ලෙඩක්ද නැත්තම් මේ ළමයාගේ මේක එයාගේ තියෙන පර්සනැලිටි එකද කියලා. ඒ නිසා ඒ පුංචි පුංචි දේවල් වලින් දරුවන්ව නිගමනය කරලා දෙමව්පියන්ව අතිශය මානසිකව වටලා මේ දේ අපිට කරන්න බෑ. මොකද අර මං හැමදාම කියනවා වගේ අපි මේ හදන්නේ රටක්, මේ හදන්නේ ලෝකයක්, කෙනෙක්ගේ ජීවිතයක්. එතකොට අපි මොනවා හරි දේ අපිට එක වචනේ කියලා අපිට නවත්තන්න පුළුවන්. මං අද කියලා යවුවොත් ඔයාගේ බබා අද දවසේම වැඩ කරේ නැහැ, මේ ළමයාගෙන් මේ ළමයාට නම් වැඩ මේ ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ මෙයාට කියලා යවුවොත් මෙයාට මොනවා හරි ඉඩක් තියෙනවා කියලා මම කියලා එයි. මං එක දෙයක් කිව්වා. අම්මා ගෙදර යන්නේ මේ ඔක්කොම ටික ඔළුවට දාගෙන අම්මා ගෙදර යන්නේ වෙනමම පුද්ගලයෙක් කියලා. සමහරවිට ඒ දේවල් පෞල් ප්‍රශ්න තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එහෙම තත්ත්වයක් තිබ්බත් අපි කියමු මෙහෙම අපි අම්මට අර අපි කියන්නේ හරි පලයිට්ලි ආදරණීයව කියමු. අම්මා අනිත් එක තමයි කිසිම දරුවෙක්ගේ දෙයක් තවත් දෙමව්පියෙක් ඉදිරියේවත් තවත් ගුරුවරයෙක් ඉදිරියේවත් කතා කරන්න අයිතියක් නැහැ. ඒව හරිම අතිශය පෞද්ගලික වෙන්න ඕනේ. කියන්නේ දරුවෙක්ගේ සමහර මම දන්නවා ගුරුවරු ඉන්න අම්මලා එහෙම කියලා තියෙනවා. හැම ඔක්කොම අම්මලා ඉන්න තැන අපෝ ඔයාගේ ළමයා අද නම් මේ වැඩේ කරා මෙයා නම් කියන දෙයක් අහන්නෙම නැහැ. අර අම්මගේ පෞරුෂත්වය සහ දරුවාගේ පෞරුෂත්වය ඒක හරි අතිශය පෞද්ගලික දෙයක්. වෙනමම අරගන්න කතා කරන්න දෙමාපියන්ට. මේක මේ 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 සමාජයේම දැනගන්න ඕන දේවල් සමහර දේවල් නෙමෙයි. තමන්ගේ දරුවා ගැන තමන් දැනගත්තාම ඇති. එතකොට ගුරුවරු විදිහට දැනගන්න ඕනේ අදාළ දරුවාගේ දේවල්. ඒකට අදාළ පුද්ගලයාත් එක්ක විතරක් කතා කරන්න. එතකොට අර දෙමව්පියන්ට අපි උදව් කරමු මේ දෙයට. නේද? දරුවන්ට වගේම දෙමව්පියන්ටත් උදව් කරමු. දෙමව්පුව මේ මොකද මේක අපි කරන අපේ සේවාවනේ. දෙමව්පියට රස්සා කරන්න ඕනේ. තව වෙන වෙන දේවල් තියෙනවා. ඒගොල්ලෝ බිසී වෙන්න පුළුවන්. සහ දෙමව්පුව වැඩිපුර විශ්වාසය තියෙන ගුරුවරුන් හරහා මේ දේවල් ටික ගොඩනගා ගන්න පුළුවන් දරුවාට. අනිවාර්යයෙන්. ඒගොල්ලෝ ඒ විශ්වාසය මතනේ අපිට දෙන්නේ. සහ අපිත් ඒ විශ්වාසය විදිහටම රැකලා අපි ඒගොල්ලන්ට උදව් කරමු මේ දේ කරගන්න. එතකොට මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සාරාංගි. එතකොට දෙමව්පියන්ටත් මානසික සුවය කියන්නේ දෙමව්පියට විශ්වාස කරන්න පුළුවන් මගේ දරුවා
හොඳට හැදෙනවා මේ තැනදි මගේ දරුව හැදෙනවා කියන විශ්වාසයෙන් ඒ සුවයෙන් ඉන්න පුළුවන්. එතකොට දෙමාපියන්ට පුළුවන් ඒගොල්ලන්ගේ පැත්තෙන් වෙන ටික හරි නිසියාකාරව දෙන්න. හැබැයි අපේ ටිකත් අපිට කරන්න පුළුවන් ටිකත් දෙමාපියන්ට පටවලා අපි කිව්වොත් එහෙම ඔයා බලාගන්න මේ ළමයා ගැන එහෙම කිව්වොත් දෙමාපියන්ට තමන් කරන දේ අර තව අමතර පීඩනයකුයි එක්ක මේ දේ කරගන්න බෑ. සමහරවිට එහෙම වුණකොට වෙන්නේ දෙමාපියෝ අර ගහලා බැනලා දරුවන්ගේ මේක කරගන්න යනවා. පීඩනය දරුවන්ගේ පිටින් යනවා. දරුවන්ගේ පිටින් යනවා. ඕක තමයි වෙන්නේ. කක්ක කරන්නේ මං කියලා තියනවා නේද කරන්න එපා කියලා ගහනවා. ඊට පස්සේ අර දරුවට මුකුත්ම දෙයක් තේරෙන්නේ නැහැ. කන්ෆියුස් කියන්නේ. එතකොට වෙන්නේ අර අපි නොදැනුවත්වම දරුවාව තවත් පීඩනයට පත් කරනවා. මේ ළමයි හරිම සුන්දරයි. සහ ඒගොල්ලන්ගේ අයිතියක් තමයි මේ අර ක්වලිටි චයිල්ඩ්හුඩ් එකක් ලබන එක. ඒක ඒගොල්ලන්ගේ අයිතියක්. එතකොට මේ අපි එකතු වෙලා එයාලගේ අයිතිය නැති කරන එක. හොඳ වෙලාවට ඒගොල්ලන්ට කතා කරන්න බෑ. හොඳ වෙලාවට නීතිමය ක්‍රියා මේ ඇක්ෂන්ස් ගන්න බෑ. නැත්තම් මං හිතන්නේ ගොඩක් දරුවෝ ගිහිල්ලා අපි කියන්නේ පොලිසියයි. මොකද ඒගොල්ලන්ගේ අයිතියක් සෙල්ලම් කරන්න දෙන්න, ඒ අවශ්‍යතාවලට ආදරණීයව සහයෝගය ලබා දෙන්න. කණේකේ ඉඳ කන්න පුරුදු කරන්න නර්සරියකේදී පුළුවන්. අම්මා බත් එවන්න. සමහරවිට තමා දෙමාපියන්ට තේනවා මගේ දරුවා මේවා කන්නේ ටීචර් මේක කන්නේ. එවන්න කියන්න. අපි එකතු වෙලා උත්සාහ කරමු. සමහර දරුවෝ ඉන්නවා ගෙදරදී කන්නති දේවල් නර්සරියකේදී කනවා. කොළ මැල්ලුම් කිව්වහම් පුතේ මේක මෙහෙම හොඳ වෙනවා, ඇඟට හොඳයි, මේක හරිම හොඳයි, කොණ්ඩෙට හොඳයි, මේ බලන්න වාගේ ආලුවත් කනවා කිව්වහම කනවා. ඔව්. අපි වෙලාව බලමු. ඊට පස්සේ තවදුරටත් කතා කරමු මේ ආහාර සම්බන්ධව වගේම ඇඳුම් පැළඳුම් ගැනත් අපිට කතා කරන්න තියෙනවා. වෙලාව බලලා ඉවර වෙලා ඒ ගැන කතා කරමු. හොඳයි, අපි අවසාන විනාඩි 5ක වගේ කාලය මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා අපි ලාලනි මහත්මිය පැහැදිලි කරමු. දැන් ආහාර ගැන අපි කතා කරමු, ඇඳුම් ගැනත් කතා කරන්න ඕනේ. අම්මලා තමයි දරුවට හැමදේම කරන්නේ. දරුවට හිමීට ඇඳුමක් ඇඳගන්න පුරුදු කරන්නේ නැහැ. මෙයාට බෑ කියන තැන තමයි දෙමෝපියෝ ඉන්නේ. ඒක දෙමෝපියන්ටත් මානසික වදයක් පහු කාලේ ඉන්නවා. කොහොමද මේක දරුවන්ටත් බලපාන්නේ? ඕ එකක් තමයි දෙමාපියෝ දන්නේ ඔක පුරුදු කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ දෙමාපියෝ දන්නේ හිතන්නකෝ උදාහරණයක් විදිහට සිරප්පුව දාන එක. අපි කියනවා සිරප්පුව දානකොට දරුවට මෙහෙම ඇඟිලි දෙකෙන් සිරප්පුව අල්ලගන්න කියලා. මුලින්ම ඉගෙන ගන්න ඕනේ හදි සපස්ති හරි පැත්ත තෝරගන්න එක. අල්ලගන්න. ඊට පස්සේ කොහොමද කකුල දාන්නේ? ඊට පස්සේ මේ ඇඟිලි දෙක දාලා මේක අදින්න පුල් කරන්න. ඔහම පියවරින් පියවර උගන්නන්න ඕනේ. ඕක දෙමාපියන්ට කරන්න වෙලාව නැහැ. අර ගගල දැම්මා, දාගෙන 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 බෑන තමන් දැම්මා එක්කගෙන ගියා. හැබැයි අපිට නර්සරියකදී මේකට වෙලාව තියෙනවා. ඊට පස්සේ ගෙදරදී අම්මට කියන්න මේ දේ කරන්න මෙයාට දැන් පුළුවා. එතකොට කියන්න මෙයාට තනියෙන් කරගන්න දෙන්න අම්මා වෙලාව අරගෙන. ඒකට දෙමාපියෝ දැනගන්න ඕනේ පොඩි වෙලාවක් කරන් දරුවට ඒක කරගන්න දෙන්න. තනියෙන් කන්න දෙන්න. මුල් කාලෙදී හැඩි කරයි අස් කරන්න වේ, කමක් නැහැ. එයා ඉගෙන ගන්නවා දෙයක්. ඊට පස්සේ ටික ටික පුරුදු කරන්න පුතා හැලුණත් ඔයා අස් කරන්න ඕනේ. වයසත් එක්ක දේවල් උගන්නන්න. ඒගොල්ලෝ කරනවා, දරුවෝ කරනවා. මේක වෙලා තියෙන්නේ දෙමාපියෝ කරන්න දෙන්නේ නැසහ දෙමාපියෝ දෙනවා කරගන්න බෑ. සහ කවණ එක නම් අනිවාර්යෙන් වෙන්නේ අම්මට හදිස්සි නම් අම්මට ඕන ප්‍රමාණය කවා ගන්න ඕන නම් කවාගෙන කවාගෙන යනවා. මොකක් හරි ෆෝන් එකක් හරි දුන්නා. ඊට පස්සේ කම්ප්ලේන්ට් කරනවා මේ බබා ෆෝන් එක නැතුව කන්නේ කියලා. මුල වරද ඔබගේ. මොකද එහෙම ළමයි නර්සරි ඇවිල්ලා ෆෝන් නැතුව කනවනේ. ඔව්. එතකොට ප්‍රශ්න තියෙන්නේ කොහෙද? ප්‍රශ්න තියෙන්නේ ඔබේ. ෆෝන් එක දෙන්න එපා. දරුවත් එක්ක ඉඳ ගන්න. පවුලේ හැමෝම ඉඳ ගන්න මේ වෙලාවට. හරි, දැන් පුතා අම්මත් කනවා, තාත්තත් කනවා, පුතත් තනියෙන් කන්න. අද වෙලා තියෙන්නේ මෙහෙම. මන් දන්නවා මේක කියන තරම් සුන්දර නෑ. හැබැයි මේ අමාරු කාලේ ගෙවා ගන්න ඔබට ඔබේ දරුවාගේ ලොකු වෙනසක්. ඉතා අර මං කියන්නේ හරි ආදරණීය වෙනසක්. හොඳට අර අපි කියන්නේ හොඳට හැදිච්ච දරුවෙ ඔබට බලා ගන්න පුළුවන් මේ දේවල් වලට කාලය වෙන් කරලා ගුරුවරයාත් සමග සම්බන්ධ වෙලා ගුරුවරු දෙමාපියකට එකතු වෙලා අපි මේ දරුවාගේ සංවර්ධනය ගොඩනගන්න ඕනේ. හොඳයි, අපිට අවසාන වශයෙන් මේ වෙලාවේ විශේෂයෙන්ම පෙර පාසල් යන වයස දරුවෙක් ඉන්නවා නම් අපේ දෙමාපියන් කොහොමද තමන්ගේ මානසික සුවතාවයත් තබාගෙනම දරුවාව ගොඩනගන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා අවසාන වශයෙන් කියනවා. ඔව්, ඒකට මූලිකම දේ තමයි ඔබ තෝරාගත යුතු වෙන්නේ ඔබ ඔබේ දරුවා වඳුනගන්න. ඔබ ඔබේ දරුවාට දිය යුතු හොඳම දේ, හරිම දේ, හොඳම දේ නෙමෙයි හරිම දේ දෙන්න. ඒකට සුදුසුම කෙනා තෝරාගන්න. ඒ එක්කම ඔබේ දරුවා සහ ඔබේ දරුවා සම්බන්ධ වෙන සියලුම පුද්ගලයන් සමග හොඳ සුහද සම්බන්ධතාවයක් තියාගන්න. ඒකම ඒ අනිත් පාර්ශවත් දැනගන්න ඕනේ මේ දෙමව්පියොත් එක්ක සුහද සම්බන්ධතාවයක් තියාගන්න. ඒ දෙක තියෙනවා නම් අපි එකිනෙකාට උදව් කරගන්නවා නම් මේක සපෝටිව් සිස්ටම් එක, හෑන්ඩ් ටු හෑන්ඩ් වර්ක් එක. අපි මේ එකතු වෙලා වැඩ කරනවා නම් කාටවත් මේ මානසික පීඩනය නෑ සාරංගි. එතකොට මොකද අනිත් එක තමයි තමන්ගේ නෑදෑයෝ අසල්වාසීන් හොඳ හරි අවබෝධයෙන් ඉන්න
අම්මා කෙනෙක්ගේ විශේෂයෙන් අම්මලාගේ අම්මා කෙනෙක්ගේ මානසික තත්ත්වය කඩා වැටෙන විදිහේ වචනයක්වත් පිට කරන්න එපා. මොකද ඒක මහ ලොකු පවක් අපි කියන එක විදිහට සහ ඔබට කරන්න පුළුවන් උදව්ව විතරක් ඇයට කරන්න. මොකද ඇය තමයි අම්මා. ඇය කවදාවත් දරුවෙකුට නරකක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා ඔබ දන්න හරිම දේ ඇයට කියලා දෙන්න. ඔබ දකින පොඩි දෙයකින් ඒ දරුවව නිගමනයකට ලක් කරලා ඇයව මානසික වැටෙන තැනට කතා කරන්න එපා. කොයිම වෙලාවකවත් ගුරුවරු, අසල්වාසීන්, නෑදෑයෝ, අර මුළු ගමක් එකතු වෙලා මේ දරුවව හදන්න ආදරණීය ලෙස දෙමව්පියන්ට උදව් කරමු. ඒක තමයි මට කියලා දෙන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙවි ප්‍රශස්ත වැඩිහිටියෙක් ගොඩනගන්න අවස්ථාවේදී. අනිවාර්යයෙන්. මොකද පුංචි දරුවා තමයි දවසක අනාගතේ ලෝකේ බාර ගන්න ඉන්නේ. එහෙමනම් අපි අද දවසේ කතා කරේ මේ පෙළපාසල් යන දරුවෙක් ඔබේ නිවසේ ඉන්නවනම් ඒ දරුවාගේ සංවර්ධනයට දෙමාපියන්ගේ මානසික සුවතාවය කොච්චර වැදගත් වුණාද, සමාජයක් විදිහට වැඩිහිටියෝ විදිහට අපි කොහොමද සැලකිලිමත් වෙන්න ඕනි කියන කාරණාව ගැන අපේ ලලින් ජයකොඩි මහත්මියව ඔබට සම්බන්ධ කරගන්නත් පුළුවන්කම තියෙනවා. 07:07:168.43.82 කියන දුරකථන අංකය ඔස්සේ 07:07:168.43.82 මෙන්න මේ අංකයෙන් ඔබට පුළුවන් ඇයව සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන තොරතුරු තිබෙනවා නම් ඇගෙන් ඒ පිළිබඳව දැනුවත් වෙන්නත් පුළුවන්. එහෙමනම් පූර්ව ළමාවිය සංවර්ධන උපදේශක ලලනි ජයකුඩි මහත්මියට අපි සමුදෙනවා. බොහොම සුදී සංවර්ධනාට සුබ දවසක්. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.